යාපනය වනාහි සිහින ඊලාම් රාජ්‍යයේ අගනගරයයි 1990 අගභාගයේදී හමුදාව යාපනය කොටුව කඳවුර අතහැරීමෙන් පසුව LTTE විසින් යාපනය අර්ධද්වීපය තුල වෙනම පරිපාලනයක් පවත්වාගෙන යන්නට වුණා පලාලි අධිආරක්ෂිත කලාපය තුල කුඩා බිම් කඩකට කොටු වී සිටි හමුදාවන් යාපනය අර්ධද්වීපයේ මුළුමනින්ම සිය ආධිපත්‍යය යටතට ගැනීම සඳහා පිඹුරුපත් සකස් කළේ තව දුරටත් ත්‍රස්තවාදීන්ට ඍසිසේ හැසිරෙන්නට තිබූ ඉඩකඩ අහුරාලමින් එතෙක් ශ්‍රී ලංකා හමුදාවන් විසින් දියත් කරන්නට යෙදුන විශාලතම මෙන්ම වඩාත් සැලසුම් සහගත මෙහෙයුම වූයේ එයයි ශ්‍රී ලංකා යුද හමුදාවේ සිටි දක්ෂතම නායකයින් එක්ව සිදු කළ රිවිරැස ලෙසින් නම් ලද එම විජයග්‍රාහී මෙහෙයුමේ කතා පුවතයි මෙලෙසින් දිගහැරෙන්නේ දූපත් රාජ්‍යයක් වන ශ්‍රී ලංකාවේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ප්‍රමුඛ සාධකය වන්නේ නාවික බලය බව විශේෂඥයින්ගේ මතයයි. ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් තමන්ව හඳුන්වා ගැනීමේදී ෆස්ට් ලයින් ඔෆ් ඩිෆෙන්ස් එසේත් නැතිනම් පළමු ආරක්ෂක වළල්ල ලෙසින් ආමන්ත්‍රණය කරන්නේද මේ නිසාම විය යුතුයි. 1995 මැදභාගයේ වන විට ශ්‍රී ලංකාවේ පැවති තත්ත්වයේ සම්බන්ධයෙන් ගත් කල යාපනය අර්ධද්වීපයේ කුඩා බිම් කඩකට කොටු වී සිටි ආරක්ෂක හමුදාවන්ගේ මෙන්ම අලිමංකඩ පුනරින් සහ මුලතිව් යන හුදකලා කඳවුරු එසේත් නැතිනම් අයිසොලේටඩ් කැම්ප්ස් වල ස්ථානගත වුන් බටපිරිස් වල පැවැත්ම රඳා පැවතියේ මුළුමනින්ම පාහේ නාවික හමුදා සැපයුම් ජාලය මතයි. යුදෝපකරණ වලට අමතරව ආහාර සහ ඖෂධ වැනි සියලු දේම පාහේ උතුරට ප්‍රවාහනය කරනු ලැබුවේද නාවික හමුදාවයි. අනෙක් අතින් ගත් කල LTTE ආයුධ ජාවාරම සිත්සේ කරගෙන යාම සඳහා නාවික හමුදාව විශාල බාධකයක්ව පැවතුණා. LTTE අවශ්‍ය අවි ආයුධ ඇතුළු සෑම දෙයක්ම පාහේ රටතුළට ගෙන එන ලද්දේ මුහුදු මාර්ගයෙන් වන අතර නාවික හමුදාවේ උකුසු ඇස්වලින් බේරී සිය සැපයුම් මාර්ග පවත්වා ගැනීම ඔවුන්ට විශාල අභියෝගයක්ව පැවතුණා. මෙකී කරුණු මනා ලෙස වටහාගෙන සිටි LTTE භූමියේ යුද ජයග්‍රහණයන් සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාවේ බලය දුර්වල කිරීම අත්‍යවශ්‍ය සාධකයක් බව තේරුම්ගෙන සිටියා. ඒ අනුව නාවික හමුදාව දුර්වල කරවීම සිය ප්‍රමුඛතා අතර ඉහළින්ම රැඳ වූ LTTE තුන්වැනි ඊලාම් යුද්ධයේ මුලපටන්ම ශ්‍රී ලංකා නාවික හමුදාවට දරුණු තර්ජනයක් එල්ල කරන්නට වුණා. 1995 අගෝස්තු 9 වනදා කංකසන්තුරේ සිට ත්‍රිකුණාමලයේ බලා යාත්‍රා කරමින් තිබූ නැව් සමූහයට ආරක්ෂාව සපයන ලද්දේ ලුතිනන් කමාන්ඩර් ට්‍රැවිස් සින්නායා විසින් අනදුන් රණකාමී වේගමුර යාත්‍රාවයි. තවත් වේග ප්‍රහාරක ඩෝරා යාත්‍රාවන් තුනක්ද ඒ සඳහා එක්ව සිටියා. නැව් සමූහය අලම්පිල් ප්‍රදේශයේ පසු කරමින් ඉදිරියට ඇදෙන අවස්ථාවේදී ඉතා වේගයෙන් ගොඩබිම සිට නැව් සමූහය දෙසට ඇදෙන කුඩා යාත්‍රාවක් නිරීක්ෂණය වුණා. ශ්‍රේණියකින් එම යාත්‍රාව දෙසට රණකාමී යාත්‍රාව පදවන්නට වූ ලුතිනන් කමාන්ඩර් සින්නායා හට එය මරාගෙන මැරෙන අධිවේගී ත්‍රස්ත බෝට්ටුවක් බව හඳුනා ගන්නට එතරම් වේලාවක් ගත වුණේ නැහැ. ලුතිනන් AKM ජිනදාස විසින් අනදුන් P455 දරන ඩෝරා යාත්‍රාව සමගින් එක් වූ රණකාමී යාත්‍රාව ත්‍රස්ත බෝට්ටුවට අභියෝග කර එය වෙරළ දෙසට පළවා හරින්නට සමත් වුණා. නාවික යාත්‍රා ද්විත්වය වෙරළට ළඟාවත්ම ගොඩබිම සිටි ත්‍රස්තයින් විසින් රණකාමී යාත්‍රාව වෙත දරුණු ප්‍රහාරයක් එල්ල කරන්නට වුණා. ප්‍රහාරය උත්සන්න කරවමින් තව තවත් ත්‍රස්තවාදීන් වෙරළට ඒකරාශී වෙමින් සිටින අයුරු මෙන්ම මුහුදු කොටින්ගේ ප්‍රහාරක යාත්‍රා 6ක් පමණ වෙරළෙහි තිබෙනු නිරීක්ෂණය කළ නාවික යාත්‍රාවන්ගේ සහායට ලුතිනන් ඒස් එදිරිවීර විසින් අනදුන් P458 දරන ඩෝරා යාත්‍රාව සහ ලුතිනන් KJ කුලරත්න විසින් අනදුන් P453 දරන ඩෝරා යාත්‍රාව එක් වුණා. එලෙස බලමුළු ගැන්වුණු නාවික යාත්‍රාවන් විසින් එල්ල කළ සමූහ ප්‍රහාරයෙන් ත්‍රස්ත බෝටු 3ක් පමණ විනාශ කර තවත් කුඩා ප්‍රමාණයේ බෝටු 2කට හානි පමුණුවන්නටද හැකි වුණා. අලම්පිල් කොටි කඳවුර තුල පිහිටි තරමක් උස් වූ ස්ථානයක සිට මෝටාර සහ .50 අවි යොදා ගනිමින් නාවික යාත්‍රාවන්ට දිගින් දිගටම පහර දෙන්නට ත්‍රස්තවාදීන් කටයුතු කරමින් සිටි බව නිරීක්ෂණය කළ රණකාමී යාත්‍රාව තමන් සතු බර අවි වලින් එම ස්ථානයට පහර දුන් අතර ඉතා විශාල පිපරුමක් සමගින් එම ප්‍රදේශය ගිනි ගන්නට වුණා. ඒත් සමගම ත්‍රස්තයින්ගේ ප්‍රහාරය මුළුමනින්ම අවසන් වූ අතර එලෙස විනාශ කරන්නට හැකි වූයේ LTTE ඉන්ධන ගබඩාවක් බව පසුව බුද්ධ්‍යංශ විසින් තහවුරු කරගනු ලැබුවා. සාගරයේ සිය සටන් හැකියාව තවත් වරක් ප්‍රදර්ශනය කරමින් 1995 අගෝස්තු 29 වනදා ශලෙහි මුහුදේදී තවත් දාමරික ක්‍රියාවක නිරතවන්නට මුහුදු කොටින් කටයුතු කළා. එම වකවානුවේදී රජයේ අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජෙනරාල් විසින් කුලී පදනම මත ලබාගෙන
ත්‍රිකුණාමලයේ සහ කංකසන්තුරේ අතර ප්‍රවාහන කටයුතු සඳහා යොදවා තිබූ වාණිජ නෞකාවන් අතරින් එකක් වූ අයිරිෂ් මෝනා නෞකාව එදින සිවිල් වැසියන් 136 දෙනෙකු රැගෙන කංකසන්තුරේ බලා යාත්‍රා කරමින් තිබුණා. ශාලී ප්‍රදේශයේ පසු කරමින් ඉදිරියට ඇදෙන වාණිජ නෞකාවට ඉතා රහසිගතව ගොඩ වූ ත්‍රස්තවාදීන් නෞකාවේ කාර්ය මණ්ඩලය අත්අඩංගුවට ගත්තා. නැගෙනහිර වෙරළේ යම් අසාමාන්‍ය යාත්‍රා චලනයක් නිරීක්ෂණය කළ නාවික හමුදාව වහාම ජයසාගර නම් ඔෆ්ෂෝ පෙට්‍රල් වෙසල් වර්ගයට අයත් යාත්‍රාව එම දිසාවට පිටත් කර හරින ලද්දේ තවත් දෝරා යාත්‍රාවන් දෙකක් සමගින් අයිරිෂ් මෝනා නෞකාවට ළඟාවත්ම එහි සිටි කාර්ය මණ්ඩලය තමන්ව බේරා ගන්නා ලෙස ආයාචනා කරමින් එවන පණිවුඩ ජයසාගර නෞකාවට ලැබෙන්නට වුණා. ලුතින නලින් විජේසිංහ විසින් අනදුන් P463 දරන ඩෝරා යාත්‍රාව අයිරිෂ් මෝනා නෞකාවට ළඟාවත්ම එක් වරම පුපුරා විනාශයට පත් වුණේ ගොඩබිම සිට එල්ල කළ බර අවි ප්‍රහාරයක් වැදීමෙන්. ඉනනතුරු නාවික හමුදා යාත්‍රාවන් සහ මොහොදු කොටින් අතර සාගර සටනක් ආරඹුණු අතර එය පැය ගණනාවක් පුරා පැවතුණා. ගුවන් හමුදාවේ සහායද නාවිකීන්ට ලැබුණ මුත් ලුතිනන් හේමන්ත විජේවර්ධන විසින් අනදුන් P456 දරන ඩෝරා යාත්‍රාවද විනාශයට පත් වුණා. මෙම සටනේදී නාවිකීන් 21 දෙනෙකු මිය ගිය අතර අයිරිෂ් මෝනා නෞකාවේ ගමන් කළ සියලු දෙනා LTT අත්අඩංගුවට පත් වුණා. පසු කාලීනව එහි ගමන් කළ සියලු දෙනා LTT විසින් නිදහස් කළේ සිංහල ජාතික කාර්ය මණ්ඩලය පමණක් රඳවා ගනිමින්. සැප්තැම්බර් 20 වන දින නැවත වතාවක් සිය මිලේච්ඡත්වයේ මුදාහල මුහුදු කොටින් රාත්‍රී නැංගුරම් ලෑම සඳහා කංකසන්තුරේ වරායෙන් පිටතට යාත්‍රා කරමින් තිබූ ලංකා මුදිත නම් වාණිජ නෞකාවට ප්‍රහාර එල්ල කරන්නට වුණා. එම අවස්ථාවේදී නෞකාවේ සිටි නාවිකීන් සමග එක් වූ ආරක්ෂක යාත්‍රාබන් විසින් මුහුදු කොටින් සමගින් සටනට අවතීර්ණ වුණා. එක් මරාගෙන මැරෙන ත්‍රස්ත බෝට්ටුවක් ලංකා මුදිත නෞකාව ආසන්නයේම පුපුරා ගොස් නෞකාවට තරමක හානි සිදු කළා. කෙසේ නමුත් සුළු අලුත් වැඩියාවකින් පසුව නෞකාව කොළඹ දක්වාගෙන යන්නට නාවික හමුදාව සමත් වුණා. ඔක්තෝබර් මාස 2 දා නිවාඩු බලා පිටත්ව යන යුද හමුදා සාමාජිකින් 170 දෙනෙකු පමණ රැගත් රණගජ සහ පබ්බත නෞකා ද්විත්වය සමගින් LCM 820 සහ LCM 821 දරන ගොඩබෑමේ යාත්‍රා කංකසන්තුරේ සිට ත්‍රිකුණාමලයේ බලා යාත්‍රා කරමින් තිබියදී මුලතිව් මුහුදේදී විශාල ත්‍රස්ත බෝටු සමූහයක් විසින් වටකරනු ලැබුවා. චුණ්ඩිකුලම් දක්වා මෙම යාත්‍රා සමූහයට ආරක්ෂාව සපයා නැවත කංකසන්තුරේ බලා යාත්‍රා කරමින් තිබූ P453, P485 සහ P486 දරන ඩෝරා යාත්‍රා ත්‍රිත්වය නැවතත් නාවික යාත්‍රා සමූහයේ සහයට පැමිණෙන්නට වුණා. නෞකාවල රැඳී හුන් නිවාඩු බලා යන හමුදා සෙබළුන් පවා සියාත රැඳී සැහැල්ලු අවිවලින් සතුරාට පහර දෙන්නට වූ අතර ලද අවසරයෙන් පබ්බත නෞකාව සහ L820 දරන යාත්‍රාව සතුරු බෝට්ටු වලින් මිදී දියඹට ඇදුණා. රණගජ නෞකාව සමගින් එක් වූ ඩෝරා යාත්‍රා ත්‍රිත්වය පැය 10කට අධික කාලයක් මුළුල්ලේ දරුණු සටනක නියැලීමෙන් අනතුරුව මුහුදු කොටින්ම අඩපණ කොට යාත්‍රා මුදවා ගන්නට සමත් වුණා. කෙසේ නමුත් ලුතිනන් DKP දසනායක විසින් අනදුන් P486 දරන ඩෝරා යාත්‍රාවට බරපතල අලාභ හානි සිදු වී තිබුණා. 1995 අප්‍රේල් මාසයෙන් පසුව නාවික හමුදාවට මෙතරම් දරුණු තර්ජනයක් එල්ලවන්නට හේතු වූ ප්‍රධානතම කාරණාව නම් යාපනයේ අර්ධද්වීපය තුල සිදු කෙරෙන ඕනෑම යුද මෙහෙයුමක සාර්ථකත්වය රඳා පවත්නා සැපයුම් අඩාල කරවීමෙන් එකී මෙහෙයුම් අඩපණ කරවීම ත්‍රස්තීන්ගේ අරමුණ බවට පත්ව තිබීමයි. කෙසේ නමුත් යුද හමුදාවට පොරොන්දු වූ පරිද්දෙන් කිසිදු අවහිරයකින් තොරව සැපයුම් පවත්වාගෙන යන්නට නාවික හමුදාවට හැකි වුණා. ඒ අනුව සිහින ඊලාමයේ රන් දෙබොළවන් යාපනයේ නගරය LTT ග්‍රහණයෙන් මුදවා ගැනීමේ උදාරතර අරමුණ ඇතිව රිවිරැස ලෙසින් නම් ලද ඒ උත්තරීතර සංග්‍රාමයට ත්‍රිවිධ හමුදාව මුල පුරන්නට වුණා. රිවිරැස මෙහෙයුම් මාලාව තුළ හමුදාවේ පළමු ඉලක්කය වූ වලිකාමම් කොට්ටාශය තුළ ඒ වන විට LTT ත්‍රස්තයින් 4000ක් පමණ රැඳී සිටින්නට ඇති බව සැලකෙනවා. එමෙන්ම LTT දේශපාලන කාර්යාලය ජාත්‍යන්තර සම්බන්ධතා අංශය සහ මූල්‍ය අංශය ඇතුළු LTTE සියලු මර්මස්ථාන පිහිටියේද එම කලාපය තුළයි. රජයේ හමුදාවන් මහා සංග්‍රාමයකට සූදානම් වන බව අවබෝධ කරගත් කොටින් එයට මුහුණ දීම සඳහා ලහිලහියේ සූදානම් වන්නට වුණේ යාපනය අහිමි කරගන්නට කිසිදු බලාපොරොත්තුවක් ඔවුන් තුළ නොවූ නිසාවෙන්. වයස අවුරුදු 12 45 අතර සිවිල් වැසියන්ට LTTEට බැඳෙන ලෙසට බලකර සිටි ත්‍රස්තයින් යාපනය අර්ධද්වීපයේ ප්‍රධාන මාර්ග සියල්ලම අහුරමින් සිය ආරක්ෂාව පුළුල් කරන්නට වුණා. රිවිරැස මෙහෙයුම වනාහි පැහැදිලි අරමුණක් ඇතුව සිදු කළ පළමු හමුදා මෙහෙයුම වශයෙන් හැඳින්වීම අතිශෝක්තියක් නම් නොවේ. දේශපාලන බලාධිකාරිය මෙන්ම හමුදා යාන්ත්‍රණයද එක ලෙසින් අපකැප වූ මෙම ප්‍රයත්නයේදී හමුදාවට නිසි ඉලක්කයක් තිබූ අතර
ඒකරා ළඟාවීම සඳහා හමුදාවට අවශ්‍ය සියලු පහසුකම් රජය විසින් ලබා දීම මින් පෙර කිසි දිනක ඇති නොවූ සුබදායි තත්ත්වයක් බවද කිව යුතුයි. ඒ අනුව මෙම මෙහෙයුම සඳහා නායකත්වයේ ලබා දෙන්නට එවකට හමුදාවේ සිටි දක්ෂතම හමුදා නිලධාරීන් යොදවන්නට යුද හමුදා මූලස්ථානය කටයුතු කළා. යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී මෙන්ම ඒකාබද්ධ මෙහෙයුම් අනදින නිලධාරී මේජර් ජෙනරාල් රොහන් දලුවත්තගේ නායකත්වයේ යටතේ නියෝජ්‍ය ඒකාබද්ධ මෙහෙයුම් අනදින නිලධාරී මේජර් ජෙනරාල් ශ්‍රීලාල් වීරසූරිය විසින් බටපිරිස සංවිධානය කළා. යාපනය පළවන කාර්යසාධක බලකායට අනුදුන්නේ බ්‍රිගේඩියර් පැරි ලියනගේ විසින් වූ අතර ඔහුගේ දෙවැන්නා වූයේ බ්‍රිගේඩියර් නිහාල් මාරම්බේයි. අභිනවයෙන් ස්ථාපිත 51 වන සේනාංකයට බ්‍රිගේඩියර් නීල් ඩයස් අනදුන් අතර ඔහුගේ දෙවැන්නා ලෙස කටයුතු කළේ බ්‍රිගේඩියර් සරත් ෆොන්සේකා. බ්‍රිගේඩියර් පී.ඒ. කරුණාතිලක විසින් අනදුන් 52 වන සේනාංකයේ දෙවැනි අනදෙන්නා ලෙස කටයුතු කළේ බ්‍රිගේඩියර් ඇන්ටන් විජේන්ද්‍රයි. වර්තමාන යුද හමුදාවේ පවා සුවිශේෂීම ප්‍රහාරක සේනාංකයේ ලෙසින් සැලකෙන 53 වන සේනාංකයට බ්‍රිගේඩියර් ජානක පෙරේරා විසින් අනදුන් අතර ඔහුගේ දෙවැන්නා ලෙසින් කටයුතු කළේ විශේෂ බලකායේ නිර්මාතෘවර බ්‍රිගේඩියර් ගාමිණී හෙට්ටිආරච්චි. නාවික හමුදා නැගෙනහිර විධානයට කොමදෝරු දයා සඳගිරි විසින් අනදුන් අතර උතුරු නාවික විධානය භාරව කටයුතු කළේ කොමදෝරු එච්.ආර්. අමරවීරයි. ගුවන් මෙහෙයුම් අධ්‍යක්ෂක එයා කොමඩෝ ජයලත් වීරක්කොඩි සියලු ගුවන් මෙහෙයුම් වල ප්‍රධානියා ලෙසින් කටයුතු කරද්දී ඔහුගේ දෙවැන්නා ලෙස කටයුතු කළේ උතුරු ගුවන් මෙහෙයුම් ආඥාපති ගෲප් කැප්ටන් රොෂාන් ගුණතිලකයි. යාපනය නගරය දක්වා ඉදිරියට යෑමට නියමිත වූ ගමන් මගේ 51 වන සේනාංකයේ විසින් සිය ඉදිරි ගමනේ අක්ෂය වශයෙන් තෝරාගත්තේ යාපනයේ සිට තේදුරුතුඩුව දක්වා දිවෙන මාර්ගයයි. 52 වන සේනාංකයේ සිය ඉදිරි ගමන සඳහා තෝරාගත් අක්ෂය වූයේ යාපනයේ සිට පලාලි දක්වා දිවෙන්නා වූ මාර්ගයයි. 53 වන සේනාංකයට බාර වූයේ යාපනයේ නගරය අල්ලා ගැනීමයි. යුද කලාවේ ඇති න්‍යායන් එලෙසින්ම ප්‍රායෝගිකව යෙදවූ මෙහෙයුමක් නැතහොත් ක්ලාසික් ඔපරේෂන් එකක් වශයෙන් හැඳින්විය හැකි රිවිරස මෙහෙයුම මූලික අධියර තුනකින් සමන්විත වුණා. පළමු අධියරේ අරමුණ වූයේ කොණ්ඩාවිල්, කෝපායි සහ ඉරුප්පලේ යන ප්‍රදේශ ත්‍රස්ත ග්‍රහණයෙන් මුදවා ගැනීමයි. පාබල සටන් ඒකක කාලතුවක් වූ සන්නහ සන්නද්ධ සහ ඉංජිනේරු රෙජිමේන්තුවලට අයත් රණවිරුවන් 30,000කින් පමණ සමන්විත දැවැන්ත හමුදාවක පූජනීය අරමුණ මුදුන් පමුණුවා ගැනීම සඳහා 1995 ඔක්තෝබර් මාස 17 වනදා උදෑසන 5:40 පැයට ප්‍රථම ප්‍රහාරය ආරම්භ කළා. යාපනය පේදුරුතුඩුව AB-18 මාර්ගය ඔස්සේ ඉදිරියට යදුන 51 වන සේනාංකයේ 512 වන බලසේනාව නීර්වේලි ප්‍රදේශයෙන් සිය ප්‍රහාරය ආරම්භ කරද්දී 513 වන බලසේනාව අවරංගල් ප්‍රදේශයෙන් පහර දෙන්නට වුණා. ඔවුන්ගේ අභිප්‍රාය වූයේ නීර්වේලි සිට අච්චේලු දක්වා වූ ප්‍රදේශය සිය ග්‍රහණය යටතට ගැනීමයි. ඒ අතර 52 වන සේනාංකයේ 521 සහ 522 වන බලසේනාවන් පොන්නාලේ කඩුවන් සහ නාවක්කේරි ප්‍රදේශවලින් සිය ඉදිරි ගමන ආරම්භ කොට පලාලි යාපනයේ AB-16 මාර්ගය ඔස්සේ ඉදිරියට පැමිණියා. ඔවුන්ගේ ඉලක්කය වූයේ LTTE පළමු ආරක්ෂක වළල්ල පිහිටි කුප්පිලාන් ප්‍රදේශය අල්ලා ගැනීමයි. ඉදිරියට ඇදෙන යුද හමුදා පාබල සටන් ඒකකවලට කාලතුවක්කු සහ සන්නාහ සන්නද්ධ රථවල වෙඩි සහාය මෙන්ම ගුවන් හමුදාවේ ප්‍රහාරක සහායද නොඅඩුව ලැබුණා. මෙහෙයුම ආරම්භ වී ගත වූ මුල් පැය කිහිපය තුළ සැලකිය යුතු තරම් ප්‍රතිරෝධයක් එල්ල කරන්නට LTTE කටයුතු නොකළමුත් දහවල් වන විට කුප්පිලාන් සහ අච්චේලු ප්‍රදේශවල සිට මෝටාර් සහ RPG බහුලව භාවිතා කරමින් දරුණු ප්‍රතිරෝධයක් එල්ල කරන්නට වුණා. පළමු දිනේ තුල සිදු වූ සටන්වලදී යුද හමුදාවේ රණවිරුවන් 19 දෙනෙකු මියගොස් තවත් 150 දෙනෙකු පමණ තුවාල ලැබුවා. එබැවින්ම කෝටි ත්‍රස්තයින් 60කට වඩා වැඩි ගණනක් මරා දමා තවත් 250 දෙනෙකුට පමණ තුවාල සිදු කරන්නටත් අප වීරෝදාර හමුදාවන් සමත් වුණා. රිවිරස මෙහෙයුමේ දෙවන දිනේදී ත්‍රස්තවාදීන්ගෙන් එල්ල වූ දරුණු ප්‍රතිරෝධය හමුවේ ඉදිරි ගමන සිදු වූයේ ඉතා සෙමින්. නීර්වේලි මන්සන්දිය හමුදාවන් අතට පත්වීම වැළැක්වීම සඳහා LTTE මහත් පරිශ්‍රමයක් දැරූ අතර ඔවුන්ගේ ශක්තිමත් ආරක්ෂක පෙළතුළ හිඳිමින් එල්ල කළ මෝටාර් සහ බරාවි ප්‍රහාරයන් නිසා හමුදාවටද බරපතල හානි සිදු වුණා. ගුවන් හමුදාවේ F7 සහ පුකාරා යානාවලින් හඳුනාගත් ත්‍රස්ත ඉලක්කවලට පහර එල්ල කරමින් ඉදිරියේ ගමන් කරන ප්‍රහාරක ඒකකවලට ලබා දුන් සහාය හේතුවෙන් පාබල ඒකකවලට ඉදිරියට යාමට යම්කිසි ඉඩක් ලැබුණා. දෙවන දිනේ අවසානයේදී මෙහෙයුම ආරම්භ කළ ස්ථානයේ සිට කිලෝමීටර් 5ක් පමණ ඉදිරියට යන්නට හමුදා සේනාංකවලට හැකි වුණා. එදින සිදු වූ සටන් වලින් ත්‍රස්තවාදීන් 220 දෙනෙකු පමණ මරුමුවට පත්ව තවත් 400 දෙනෙකු පමණ තුවාල ලබා සටන් බිමෙන් ඉවත් වුණා. හමුදාවේ සොල්දාදුවන් 24 දෙනෙකු ජීවිත පරිත්‍යාග කළ අතර 40 දෙනෙකු පමණ තුවාල ලැබුවා.
ත්‍රස්තවාදීන්ගේ ආරක්ෂක කපොළු කිහිපයක්ම බිඳ හෙලීමෙන් අනතුරුව ඔක්තෝබර් 19 වනදා උදෑසන කුප්පිලාන් ප්‍රදේශයේ සිය ග්‍රහණයට ගන්නට 522 වන බලසේනාව සමත් වුණා. ඔක්තෝබර් 20 වනදා සැලකිය යුතු තරම් දෙයක් සිදු නොවූ අතර ඔක්තෝබර් 21 වනදා නැවත ප්‍රතිසංවිධානයේ වූ කොටි ත්‍රස්තයින් දරුණු ප්‍රතිරෝධයක් එල්ල කරන්නට වුණා. ඇති වූ දරුණු ගැටුම් මැදේ වුවත් එදින නිමාවන විට තවත් කිලෝමීටර් 2ක් පමණ ඉදිරියට ගිය සේනාංක විසින් අච්චුවේලි රජයේ රෝහල අත්පත් කරගත්තේ ත්‍රස්තයින් 10 දෙනෙකුට වඩා වැඩි ගණනකට මරු කැඳවමින්. ඔක්තෝබර් 22 වනදා ත්‍රස්තයින්ගේ මෝටර අවි ස්ථානගත කර තිබූ ස්ථාන කිහිපයක් විනාශ කරමින් ඉදිරියට යදුන හමුදාවන් විසින් එදින තුල ත්‍රස්තයින් 150 දෙනෙකුට පමණ ජීවිත අහිමි කරවන්නට සමත් වුණා. එම වකවානුවේදී ආරක්ෂක හමුදාවන් මෙහෙයුම් සිදු කිරීමට හුරු වී සිටියේ දිවා කාලයේ වුවත් ත්‍රස්තවාදීන් අඳුරේ වාසිය උපරිමයෙන් ලබා ගනිමින් ප්‍රහාරයන් දියත් කළේ රාත්‍රී කාලයේදී. ඔක්තෝබර් මාස 23 වනදාට එළිවන යාමේ පාන්දර 2ට පමණ සටන්කරුවන් දහසකකින් පමණ සැදුම්ලත් කොටි සේනාවක් හමුදාවට දරුණු ප්‍රහාරයක් එල්ල කරන ලද්දේ යකඩ තහඩු වලින් ආවරණය කොට සන්නද්ධ කරන ලද ප්‍රහාරක රථ කිහිපයක්ද පෙරමුණේ තබා ගනිමින්. කෙසේ නමුත් සන්නද්ධ රථ සහ කාලතුවක් වූ වෙඩි බලය ආධාරයෙන් ත්‍රස්ත ප්‍රහාරය ව්‍යර්ථ කර දැමූ වීරෝදාර හමුදාවන් කොටි සටන්කරුවන් 30 දෙනෙකුට පමණ මරු කැඳවන්නට සමත් වුණා. ඔක්තෝබර් 23 සහ 24 යන දිනවලදී ඉදිරියේ ඇති හඳුනාගත් LTT ඉලක්කවලට ගුවන් හමුදාවෙන් පහර දෙන අතරතුර යුද හමුදා සේනාංක විසින් අල්ලාගත් ප්‍රදේශවල ආරක්ෂාව තහවුරු කරන්නට වුණා. රිවෙරස මෙහිුමේ පළමු අධියරේ පළවෙනි උපාධියර සාර්ථකව නිමා කරමින් ඔක්තෝබර් මාස 25 වනදා දහවල් 3 පමණ වන විට මෙහිුමේ ලයින් සූලු ලෙසින් හැඳින් වූ නීරවේලි සිට අච්චේලු දක්වා දිවෙන මාර්ගය මුළුමනින්ම සිය පාලනය යටතට ගන්නට ආරක්ෂක හමුදාවන් සමත් වුණා. මෙම සටනේදී වවුනියාවේ LTT නායක කුට්ටිමනි මරණයට පත් වූ බව බුද්ධ්‍යංශ විසින් තහවුරු කරන ලද අතර LTT නායක වේලුපිල්ලේ ප්‍රභාකරන්, දේශපාලනංශ නායක තමිල් සෙල්වන් සහ ඔහුගේ දෙවැන්නා වූ කරිකාලන් සමගින් වන්නියට පලා ගිය බවද වාර්තා වුණා. ඉන් අනතුරුව ගත වූ දින කිහිපය ජයග්‍රාහී හමුදාවන් විසින් වැය කළේ අලුතින් අල්ලා ගන්නා ලද ප්‍රදේශවල ආරක්ෂාව තහවුරු කරන්නටයි. ඉන් අනතුරුව සේනාවන් මෙහෙයුමේ දෙවන අධියර සඳහා සූදානම් වූ අතර එකී දෙවන අධියරේ තොරතුරු සමගින් නැවත හමුවෙමු. නැනස YouTube channel එක subscribe කරන්නත් අමතක කරන්නට එපා. ආයුබෝවන්.